ී ගොවයාගේ කතහාාව. අනුරාධපුර නැමැති උතුන් නගරෙහි පෙර සද්ධාතිස්ස නැමැති රජ කෙනෙක්විය. ප්‍රත්නත්නය පසන්න වූ බුදුසස්නෙහි සද්ධාවත් ව ධරමයෙන් රාජ්‍ය කරවන්නා වූ ඒ රජ සත් පුරුසයකය සම්මත විය. ඒ රජුගේ නගරය එහි එ දුගේ ගොවෙක් තමාගේ එකම දුවනිය සමග ගඩොල් සෑදී මෙෙන්ජීවත් වේ. මෙසේ ජීවත්වන හෙතෙම දුරභික්‍ෂ කාලයේදී ජීවත්වය නොහැකිව තමාගේ දුවනය උකසට තබා කහවනුවටක් ගත්තේය. එසේ කහවනුවට ලබාගෙන විසිකිරයක් පවණ වූ භෝමිභාගයක් ගෙන ගඩොල් සාධන්නේ කහවනුවටක් ඉතිරිකර ගැනීමට අවරුදු සතක්ගතවිය මෙසේ දුකසේ සපයාගත් කහවනුවට රැගෙනගල් සමෝහයක් සමඟ පයින් යන්නේ ෙට තමා හඳුරන භික්‍ෂූන් වහන්සේ නමක් දුටුේය. උන්වහන්සේ දුතුු පාසකතුමා උන්වහන්සේට දන් දෙනු කැමතිව ආහාරයක් සවොයන්නේ එක් මිනිස කොළඟ තිබෙන එ වරකට සෑහෙන ආහාරයක් දුටුවේය. එවිටේ මිනිසා ගොබයාවෙත ගොස් මට මේ ආහාරය දෙව මම කහවනුවක් දෙන්නෙමයි කියය. ආහාරයයිති මිනිසා එක් අහවනුවකටේ දෙෙන්ටු නොකමැති වූ බැවවින්. පිලින් ගැන වැඩිකොට තමාළඟත් තිබුණු කහවනු අටමදී ආහාරේ ගත්දේය. හෙතමේ ආහාරේ බික්සුන් වහන්සේට පිළිගන්නවා තමා පිරිිබඳ පෞෘත්ති සසිියල්ලක්ත හොට කියය. ධානේදුන් හෙතම කඳළුපිරුණු ඇස්සති වහඳමින් පොරවාතිබුණු වස්ත්‍රේදයේ භික්‍ෂූන් වහන්සේට බුදා කැමැති තැනකට ගියේය. ඒ ආහාරේ පාත්‍රයේ තබාගත්තේ භික්‍ෂූන් වහන්සේ, සංවේගයට පත්ව මෙසේ සිදීය. මේති මේ කහවනු වටද්දී මේ ආහාරය ගත්තේය. අලුත් වස්ත්‍රයක්ද මට පිදී. තවද ඒති මේ දුව මුදවාගනීමත් අ තැහැර මේ පරිත්‍යයාගය කළේය. මේ මිනිසා දානස්සූරයකි. ඔබ යෝගසූරයෙක වෙව. ඉතින් වීත රාග්‍යන් විසින් අනුභව කළ යුතු දානයක් සරාගී වූ ඔබ විසින් අනුභව කරනු ලබේ නම්. බ ශබ්්‍රම් සරුන් විසින් ගැරහිය යුතුබවට පත්වන්න හය. ඔබට මෙහිෙම මරණය හෝ සිදුවේවා නැතෙහොත් රහත් බවහෝ ලැබේවා බුද්ධ පුත්‍රියෙක් වී මේ ආහාරය අනුභව කරවයි මෙසේ තමාට අවවාද කොට පිරිසිදු සිල්ලඇති නිර්භය වූ හෙතිමේ විදසුන් වඩා රහත්විය. එසේ රහද්බවට පැිණස් සියලු බන්ධනයන් සිද දමා ශඩභෙකඥා ලාබියෙක්ව, ඒ තෙරුන් වහන්සේ සිංහ නාදයක් පැත්වීය මුල් කෙලවර නැති සසරෙහි ඇවදින පුතක් ජනතමේ බොහෝ දුක් අනුභව කරයි ඒ දුකමාවිසින් අවසංකරන ලදී නරකයෙහි කැපීම් කෙටම් මාදී දුක්ද වනයෙහි අනිකා අල්ලොවා කැෑමේ බයිද මිනිසුන් අතරෙහි ධනය සෙවීමද දෙව්ලොවෙහි වෙන්ව යාමේ දුකද යන මේ සියල දුක් ක්නල ඒයට හේතු වූයේ උපාසකතුමා දුන් ආහාරයයි යං උපාසක කෙනෙත් ඒ දානය දුන්නේ නම් ඒ දානයේ ආනුභාවයෙන් අකම්පත්වයට පත්වීම මෙසේ හෙතමේ ආරයෙක් වී ඒ ආහාරය වලඳ අනු රාධපුරයට ගොස් මරනා සන්නකාලී මෙසි අධිස්ථාන කළසේක යමෙක් කහවනුවටද්දී මට ආහාරයක් දුන්නේද ඒ මිනිසා ඇවිත් අතගැසූ විට පමණක් මාගේ ශරීරයේ සෙලවේවා අන් කිසිවෙකු විසින් සෙලවිය නොහැකි වේවායි. තෙරුන් වහන්සේගේ පිරිනිවීම මාසහ මිනිස් විහි රැස්සූහ. සද්ධා තිස්ස රැජතුමාද අන්තපපුර ස්ත්‍රීෙන් සමගෙහි ආවේය. හැදු සහිත පිරිස්ස ඒ මුරුත දේහේ වල්පයකු සුලවන්නට අසනත්ත විය. පසුව ඒ මිනිසා අවුතුන් මුෘත දේහය හැඳිනගෙන පහන් සිතැතිව ඉදිම් මාගේ ආහාරය වළඳා මේ තෙරුන් වහන්සේ රහත්වී නම් විමතිය දුරුකිරීම සඳහා මුරත දේහය අහසට නැගේවායි කියය. මේ වාග්‍ය කියා අතින් දේහෙ ස්පර්ස කල කෙනෙහි ඒ අහසට නැගුණි. ඒ ප්‍රාතිහාරයදක රජතුමා ඔහුගෙන් තරතුරු විචාලේය. හෙතම සියල්ල විස්තර ගොටකීය. ඔහුගේ කීීමමාසා සතුත වූ රජතුමා සංග්‍යා වහන්සේට තුන් දානය ඉතා යෙකි. මටයින් පින් කොටසස් දෙවයිකීය. මහරජතුමන ඔබටත් අන්හැම සත්තුයන්ටත් පින් කොටස් දෙමි. අතික ගුණ ඇත්තන් කෙරෙහිෙ දුන් දානය මෙසේ මහත්ඵල ලබවා දෙන්නේ යැයි උපාසකතුමා කීය. රජතුමා ඔහුට එක් ජනපදයක්ද කොටුන්නක් සහිතා ආබරණද ස්ත්‍රීන්ද. දාසි දාසයන්ද ඇතවාහනද දුන්නේය. අජු සහිත පිරිසේ මුරත දේහ දවා ස්තූපයද්ද කොට පුඩා විසිරගීහ. මෙසේ දක්ෂනාරහයන් කෙරෙහි දෙනලද දානයට බුදුරජාණන් වහන්සේද ප්‍රසංසා කරයි.